ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වතියනි, බෝසත් දරුවනි, පින්වත්නි, මනුස්සයාගේ වටිනම දේ තමයි සිත. සිත කය කියලා දෙකක් තියෙනවා. මේ සිතට කය නැතුව බෑ, කයට සිත නැතුව බෑ. මේ දෙකම එකට බැඳිලම තියෙනවා. සිත ගියාම කය නිකම්ම නිකන් දර කඩක් වාගේ ඕජාව ගලලා පස් වෙලා යනවා, අළු වෙලා යනවා. සිත තියෙනකන් මනුස්සයා බැබලෙනවා. මේ සිතින් තමයි මනුස්සයාගේ වටිනකම මනින්නේ. සිත උසස් කියලා කියනවා මනුස්සයාගේ. තිරිසංගත සත්තු අනන්තයි, විවිධාපුතු විවිධයි. පියාඹන සත්තු ඉන්නවා, පීන පීන ඉන්න සත්තු ඉන්නවා, කකුල් දෙකේ සත්තු ඉන්නවා, කකුල් අතරේ සත්තු ඉන්නවා, කකුල් ගොඩාක් තියෙන සත්තු ඉන්නවා, කකුල් නැති සත්තු ඉන්නවා, බඩගාන සත්තු ඉන්නවා, පණින සත්තු ඉන්නවා. බලන්න සත්තුන්ගේ සත්ව ලෝකේ විවිධ විවිධ මාදිලි සත්තු ඉන්නවා. පුංචිම සතාගේ පටන් අලියවාගේ ලොකු සතාවාගේ මේ සත්තු. ලස්සන සත්තු ඉන්නවා, උරතල් සත්තු ඉන්නවා, භයානක සත්තු ඉන්නවා. මනුස්සයා අර සත්ව ලෝකේ වාගේ නෙමෙයි මනුස්ස ලෝකේ. මිනිස්සු ළඟ තියෙන වටිනම දේ තමයි සිත. මේ සිතින් තමයි ලෝකෙ සෑම දෙයක්ම මනුස්සයා කළේ. සිතින් සෑම නිර්මාණයක්ම කළා. දැන් බලන්න මොනාලිසා රූපේ එක පැත්තකින් බැලුවම හිනා වෙනවා වගේ, අනිත් පැත්ත බැලුවම අඬනවා වගේ. එකම පැන්සලෙන් ඇඳි මනුස්සයාගේ සිත. කන්දක් උඩ තියලා ඌවක් තිබ්බම දෝංකාරයක් ආවා. දෝංකාරය ආපු මනුස්සයා රේඩියෝ එකක් ඇදුවා සිතකින්. අද මොනතරම් පියාඹන කුරුල්ලෙක්ව බලාගෙන හිටියා. මූ පියාඹනවා. අපිට බෑ. අපිත් උඩින් යන්න ඕන. ඒ සඳහා පියාඹන කුරුල්ලව දැකලා ඇදුවා ආශ්‍යාත්‍රාව. ලෝකෙ දියුණු වෙච්ච ඇටි මනුස්ස සිතින්. දැන් පරිගණක, දැන් බලන්න ලේටස් ෆෝන් එක මොනවද කරන්න බැරි. දැන් එක ෆෝන් එකකින් ආයතන කීයක්, උපකරණ කීයක් අපිට අහිමි වුණාද, අවශ්‍ය නැති වුණා. දැන් බලන්න ටෝච් එක. දැන් ටෝච් ඔයෝ ඉන්න ඕන නෑ, ෆෝන් එකේ ටෝච් එකක් තියෙනවා. එතෝ ටෝච් එකක් තිබුණොත් ඒකට බැටරි දාන්න ඕන. දැන් බැටරි ඕනත් නෑ, ගන්න ඕන නෑ, චාර්ජ් කරන්න ඕනත් නෑ. මොකද ෆෝන් එකේ තියෙනවා. කැලෙන්ඩර් අච්චු ගන්න ඕනේ නෑ. දැන් ඉස්සර කැලෙන්ඩරයක් ගෙදර එල්ලගෙන, දැන් කැලෙන්ඩරේ තියෙනවා ෆෝන් එකේ. එලාම් එකක් උදේට නැගිට ගන්න ඔරලෝසු ඕන නෑ. වෙලාව බලන්ඩත් පුළුවන්, එලාම් එක තියාගන්නත් පුළුවන්. දැන් කැමරාව ඕන නෑ, ෆෝන් එකෙම ෆොටෝ ගන්න පුළුවන්. දැන් සාමාන්‍ය පටිගත කරන්න ෆෝන් එකෙම පුළුවන් පටිගත කරන්න. ඔරලෝසුව ඉස්සර ඔරලෝසු අලුත් වැඩියා කරනු ලැබෙයි කියලා කඩ තිබුණ හැම තැනම. ඔරලෝසුවට පුංචි බැටරියක් තිබුණා. දැන් ඔරලෝසු ඕනත් නෑ, බැටරි ඕනත් නෑ. එකම උපකරණෙ එකම දැන් පැක්ෂක ඕනත් නෑ. ඔරලෝසුවෙන් මේ ෆෝන් එකෙම යවත හැකි. බලන්න මිනිස්සුගේ සිතින් කරපු නිර්මාණයක්, පුංචි උපකරණයක්, සේවාවල් ගණනාවක් කරනවා. මේක ලෞකික දියුණුව.
මන් දැක්ක ඉඳුල් පිගංකෝප්ප සෝදන්න මැසිමක්. ඉඳුල් පිගංකෝප්ප ටික දැම්මම අර ඔසින් මැසින් එක වාගේ දැන් සීතල් රටවල් වල රෙදි ටික දැම්මම හොඳට සේදෙනවා. ඊළඟ පැත්තට දැම්මම හොඳට වේලෙනවා. ආයි ලනු ඇද ඇද වේල වේල ඉන්න දෙයක් නෑ. මැසිමෙන්ම වේලිලා ඇඳුම් ටික එළියටෙනවා. ඉඳුල් භාජන ටික දැම්මම ඒවත් සේදිලා ඒවත් එළියටෙනවා. මේ දියුණු වෙච්ච ලෝකේ මොකෙන්ද දියුණු වුනේ? තිරිසන් ලෝකේම දියුණුවක් නෑ. අලි ටික එකතු වෙලා විනාශ කළා මිසක අලි රටට ඒමන් නැතිනම් කැලේට යාපතක් කළා නෙමෙයි. මිනිස්සු මේ සිතින් නිර්මාණ ඇති කළා. ඒකයි මේ සිතයි ප්‍රධාන. මේ නිර්මාණ ඇති කරගන්න සිතට ඕන කරන උපකරණ. ඒ උපකරණ තියෙන්නේ කොයිද? මේ කයි. රූප බලන්න ඕන වුණාම රූප බලන උපකරණ ඇස් දෙක. ශබ්ද අහන්න ඕන වුණාම ශබ්ද ඇයෙන ශබ්ද අහගෙන ඉන්න උපකරණේ තමයි කන් දෙක. සුවඳ බලන්න ඕන වුණාම සුවඳ බලන්න ඕන කරන උපකරණේ තමයි නාසිකාව. රස බලන්න ඕන වුණාම කතා කරන්න ඕන වුණාම ඒකට තියෙන උපකරණේ තමයි දිව කට. අනිකුත් වැඩ කරන්න ඕන වුණාම ගමනක් බිමනක් යන්න ඕන වුණාම ඕන කරන උපකරණේ කකුල් දෙක. අනිකුත් වැඩ කරන්න ඕන කරන උපකරණේ අත් දෙක. පොදුවේ කිව්වම මේ ශරීරයේ මැසිමක්. සිත තමයි මෝටරේ. සිත කියන කියන විදියටයි මේ කය ක්‍රියාකාරී වෙන්නේ. එහෙමනම් මේ සිත දමනය කරගත්ත පුද්ගලයාට මොනවද කරන්න බැරි? උඩින් යන්න බැරි කමක් නැහැ. සිත දියුණු කළොත් ඒක ඉරිදි බලයක්. දැන් කවුරු හරි කියනවනම් උඩින් යන්න මැසිමක් මෝටරයක් ඕනේ නැ කුරුල්ලන්ට මෝටර දාලාද තියෙන්නේ? කාක්කෝ උඩින් යනවා, මයිනෝ උඩින් යනවා. උන්ට මෝටරයක් නැහැ. උන් තිරිසන්. උන්ට ඉරිදියක්. මනුස්ස සිත දමනය කරගත්ත තරමට මනුස්සයා බැබලෙනවා. මොකද අපේ සිත මුල්ම සිත බොහොම පිරිසිදුයි. අපි ලොකු වෙන්න ලොකු වෙන්න ලොකු වෙන්න වයසට යන්න 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 මේ සිත දූෂණේ වුණා. දූෂිත වුණා. සිතේ තිබිච්ච බැබලීම නැති වුණා. සිතේ තිබිච්ච ලස්සන නැති වුණා. ඒ නිසා මිනිස්සු තිරිසනුණු. තිරිසංගත භාවයට නැත්තම් තිරිසනාගේ තත්වෙට මිනිස්සු වැටුණා. සිත නරක පැත්තට යොදවපු නිසා. දැන් බලන්න ඊයේද පෙරේදද ප්‍රවෘතියක්. වත්තල පැත්තේ ඉන්න මිනිහෙක් කොස් ගෙඩියක් අරගෙන ගිහින් තනෝ රත්මලානට. කොස් ගෙඩියක් රත්මලානේ හෝටලයකට ගිහින් කඩේකට ගිහින් මේක විකුණන්න බැලුවා 250ට. කඩේ අයිතිකාරයා කියනවා නෑ 250ක් නෙමෙයි 200ක් දෙන්න. බොහොම කේන්තියෙන් ගියා. 200ක් රුපියල් 50ක් අඩු කළා. දුන්නේ නෑ, කේන්තියෙන් ගියා. ගිහින් පැයක් කමාරක් වෙනකොට යකඩ බටයක් අරගෙන ආවා කඩේට. කඩේ මිනිහගේ අතේ පීයක් තිබුණා. යකඩ බටෙන් කඩේ අයිතිකාරයාට ගැව්වා පී අරන් එන්න. මොකටද? රුපියල් 50කට. 2023 රුපියල් 50කට දැන් බුලත් විටක් ගන්න බෑ. 750ට බුලත් විට මුලින් මං කෑවේ. දැන් රුපියල් 50ට බුලත් විට නෑ. එහෙනම් රුපියල් 50කට මිනිස්සෙක්ව මරණ මට්ටමට අපි වැටුණා කිව්වම මොන තරම් නින්දිතද මේ සිත? මිනිස්සයාගේ ජීවිතේ වටිනකම රුපියල් 50ක්ද? රුපියල් 50කට උරණ වෙලා වටින ජීවිතයක් දැන් මැරුවක් කියලා එයා සැනසෙන්නේ නැහැ. මරපු එකා දැන් ඇතුලේ මිනි මරුවෙක්.
ඒමිනට පවුලක් හිටියොත් ඒ දරු පවුල අනාතයි. දරු පවුලටගේ ළමයින්ට පාසල් ගියොත් මිනීමරුවගේ ළමයි. ඔන්න සිත නරක පැත්තට ගියාම තමන්ගේ වටිනක අමතක වෙනවා. තමන් කවුද කියලා අමතක කරනවා. තමන්ගේ වටිනාකම තේරුම් ගන්න ඕන. ඒකයි බුදුවරු නිතර වදාලේ සචිත්ත පරියෝ දපනං. තමන්ගේ සිත දමනය කර ගැනීම. මේ තරුණ ළමයි මේ ගැන සිතන්න ඕන. හොඳ ළමයි ඉන්නවා. හොඳ ළමයි ඉන්නවා. බොහොම ඇදිච්ච ළමයි ඉන්නවා. කවුරු හරි වරදට පොළඹවන්න බැලුවත් අම්මට කියන ළමයි ඉන්නවා. දෙමාපියන්ගේ නම රකින්න ළමයි ඉන්නවා. මං අත්දැකීමෙන් කියන්නේ. ඒ වගේම සමාරු ජීවිතය ගැන හිතන්නේ නැහැ. දැන් වෙසක් පෝය දවසේ යාළුවා එක්ක හෝටලෙට ගිහිල්ලා බීලා නිරුවතින් උඩින් පැනපු ළමයෙක් ඉන්නවා. රේල් පාරක් උඩට පැනලා උඩින්. ඒ ගමම ඉවරයි. ඒ අම්මා අප්පච්චි ඉවරයි. ඒ නිසා එමෙතිස්සෙම තමන් ගැන හොඳට කල්පනා කරන්න ඕන. මේ සිතක් තියෙන එකටයි. කය වැඩුණට වැඩක් නැහැ. කය වඩන එක නෙමෙයි මනුස්සකම. කය වැඩුණට මනුස්සයා වටින්නේ නැහැ. මනුස්සයෙකුගේ වටිනකම තියෙන්නේ සිත වැඩුණොත්. සිත වඩන්ඩ සිත දමනය කරන්න ඒ මනුස්සයාගේ වටිනකම වැඩි වෙනවා. එයා සමහර විට මනුස්ස දේව මනුස්ස ලෝකේ දෙයියෙක් බවට පත් වෙනවා. බුදුහාමුදුරු සාරා සංකේය කල්පලක්ෂයක් පුරාම කලේ තම සිත දමනය කරපේක. මේ සිතට ආගන්තුක වෙනවා අනන්තවත් සිතිවිලි. දවසකට මොනතරම් සිතිවිලි කන්දරාවක් අපිට එනවද? මේ සිතිවිලි වලට අපි මත් වෙලා සිතිවිලි වලට අපි ඇලිලා එමෙතිස්සෙම අපි බලන්නේ නරක දෙයක් කරන්න. නරක දෙයක් කරන්නමයි අපි එමෙතිස්සෙම සිතන්නේ. ලෝකෙ මොන රටකට ගියත් නරක මිනිසුත් ඉන්නවා. හොඳ මිනිසුත් ඉන්නවා. ලෝකෙම විවිධයි විචිත්‍රයි. රැක් තියෙනවා නම් දාවල තියෙනවා. කළු තියෙනවා නම් සුදු තියෙනවා. ඒ වගේ මිනිස්සු හොඳ මිනිස්සුත් ඉන්නවා. නරක මිනිස්සුත් ඉන්නවා. මේක අපි තේරුම් ගන්න ඕන. මේ ලෝකෙ විවිධයි විචිත්‍රයි. නානත්ත කායා නානත්ත සංඥා. මිනිස්සුන්ගේ ශරීර ගත්තොත් එක එකනා එක එක ජාතියක්. ඔක්කොම එක මච්චුවක් නෙමෙයි. නානත්ත කායා. කය විවිධ වාගෙම නානත්ත සංඥා. සිත විවිධයි. දැන් ලංකාවේ ඉන්න තරුණ ළමයි පුංචි ළමයි සිතන සිතවිල්ල නෙමෙයි. ලංකාවේ ඉපදිච්ච ඔමන් රටේ ඉන්න මිනිස්සු. දැන් ගිය වෙසක් සතියේ මං ඔමාන් රටේ හිටියේ. බලන්න එපා සද්ධාව. ඒ සද්ධාව ලංකාවේ හිටියොත් තියෙන්නේ නැහැ. ඒ පුංචි ළමයා ළඟ තියෙන සද්ධාව. පුංචි වඳින ලස්සන. පන්සලේ මල් පූජා කරන ලස්සන. ගාථා කියන ලස්සන. පිරිත් පොතම කටපාඩම් වාගේ මිනිස්සුන්ට බොහොම සද්දාවක්. දන් දෙන ලස්සන. වළඳ ගන්න බැරි තරමට අඩුම තරමේ එළවලු ಜಾති ව්‍යංජන් 30ක් විතර උදේටත් එමයයි දවල්ටත් එමයයි. කොහොමද වළඳන්නේ? එයත් දන්නවා දුන්නොත් ලැබෙනවා. සංඝයාටයි දෙන්නේ. ලෝභ නැහැ. බෙදනවා කියන්නේ පුදුම බෙදිල්ලක්.
ඇමතිස්සෙම මොනවාරි දෙන්ඩයි බලන්නේ මොනවද ඕනා මොනවද ඕන. ආම්දුරු ගැන සොයලා බලලා මොකද ඒ මිනිස්සුන්ටේ ආම්දුරුව නෑ. ආම්දුරු දක්කින්ට ලැබෙන්නේ මාසිට සැරයයි නැත්තම් මාස ගානකට වතාවයි. එනිසා බණට කැමති. බණට බෝම කැමති. එක පත්තකි මන්දක්ක භාවනාවට කැමති නෑ. අන්න එකක් භාවනාවට එච්චර ආසාවක් නෑ. බණට බෝම කැමති. මේ අපේ මිනිස්සු යුරෝපේ ගියත් කොහේ ගියා ලංකාවේ මිනිස්සු ඒ පිටරටට ගියා මරි වෙනස්. මේ රට ඇතුලේ තමයි ගණ්ඩ දෙයක් නැත්තේ. දවස පුරාමත් බණ කියනවා. දවස පුරාමත් පිරිත් කියනවා. ඈම තැනකම පන්සල් තියෙනවා. චෛත්‍ය අදනවා ඉවරයක් නැහැ. බුදු පිළිම අදනවා. ආසියාවේ ලොකුම ලොකු නිර්මාණ කරනවා. නමුත් ඇදිච්චකම මේ සිත දමනියක් නැහැ. පාරේ යන්න දන්නේ නැහැ. පාරේ ගමනක් ගිහිල්ලා එනකන් හරි බයකින් යන්න වෙලා තියෙන කොහෙන් ඇවිල්ලා අනිද්ද දන්නේ නැහැ. නලාව සද්ද කරන ඇටි, කුණු අරප කියන ඇටි, කුණු ටික දාන ඇටි. දැන් අච්චර කාන්තාරි වගේ රටක් ඔමාන් කොයිවත් කුණු කෑල්ලක් දකින්නේ නැහැ. shopping bag එකක්. මං ඇහුවා මේ මාත්‍යාගේ මේ කුණු වලට මේගොල්ලෝ මොකද කරන්නේ? අනේ ආඳුනේ අපි දන්නේ නැහැ කිව්වා. කුණු ටික ගෙනියලා දාන්නයි තියෙන්නේ දාන තැනක. අපි දන්නේ නැහැ. මොනවා කරනවද කියලා. දැන් කැනඩාවේ එළියේ අපි කුණු බක්කේ තියන්නයි තියෙන්නේ. එක්කෙනයි එන්නේ එයාම අරන් කුණු එක දාගන්නවා මැසිමින් අපේ කුණු බක්කිය තියලා එයා යනවා යන්න. මොනවා කරනවද? පොඩ්ඩක් මේ කොළඹ නගරේ ඇවිදින්නකො. හැම තැනම කුණු. මේ සත්තු ගෙනල දැම්මද? සත්තු දැම්ම නෙමෙයි. මනුස්සයා ලෞකිකව මොනතරම් බිල්ඩින් ඇදුවත් මොනතරම් වටින කාරවල ගියත් මනුස්සයාගේ සිත උසස්ුනේ නැත්තං සිත දමනය කරගත්තේ නැත්තං එතන වෙන්නේම ප්‍රශ්නයක්. එතන ප්‍රශ්න. අපි කල්පනා කළ දැන් ඇදෙන තරුණ ළමයි තරුණ පිරිස යමක් රටට කරයි උන් ඊට වඩා අන්ත වුණා. ඊට අන්තයි. උන්ගෙන් බලාපොරොත්තු වෙන්න බෑ. දැන් ඈත කුරුණෑගල පැත්තකට බණට යනකොට ඉස්සරහින් ගියා කැබ් එකක්. මං හිතන්නේ තරුණ ළමයි ටිකක් යන්නේ කොහරි විනෝද ගමනක්. අර කොස් කැලේ ටිකක් පන්නනකොට කැලේ අර කැබ් රථයේ තිබිච්ච වීදුරුව කාර් එකේ කැබ් එකේ වීදුරුව පාත් කරලා අරක්කු බෝතල් දෙකක් එළියට විසිකලා. අර පේමන්ට් එකේ කැඩිලා චාලාන් ගැව්වා. ඒගොල්ලෝ ගියා. දැන් එතන ඇවිදිනකොට සත්තුත් ඉන්නවා එතන. රිලව්වේම ඉන්නවා. වීදුරු. ඇයි අපේ තරුණ ළමයි මේ තරම්? අර ගෝත්‍රික වැද්දන්ට වඩා අන්තයි. වැද්දවත් ඔය වැඩේ කරන්නේ. උන් කැලේට ආදරේ. හොඳ සිතක් නැති වුණාම ශරීරේ ලස්සනයි. දැන් කොණ්ඩේ කපන්නම රුපියල් 2500ක් 3000ක් දීලා කොණ්ඩේ කපනවා. මේකප් කරනවා. හොඳම ඇඳුම ඇඳ ගන්නවා. හොඳ මොරලෝසුව බැඳ ගන්නවා. හොඳම සපත්තු දෙක දා ගන්නවා. හොඳ ඇපල් ෆෝන් එකක් තියා ගන්නවා. නමුත් ශරීරේ මොනතරම් ලස්සන වුණත් ලස්සන කළත් එයා ලස්සන නෑ. මොකද එයාගේ සිත අවලස්සනයි. ඒ නිසා එයා ලස්සන නෑ. සමහරුන්ට බාට දෙකක්වත් නෑ. සරමක් ඇඳලා
ඔරලෝසුවක් නෑ. ඔළුව පීරල නෑ. අරියමට මූණ කටෝදල නෑ. හොඳ කමිසයක් නෑ. නමුත් එයාගේ ශරීරයේ තියෙන දේවල් අවලස්සන වුණාට පුද්ගලයා ලස්සනයි. මොකද එයාගේ සිත හොඳයි. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. සෑම සතෙක්ම මං වාගේ. නිදුක් වේවා. නිරෝගී වේවා. සූපත් වේවා. මේ සිත තියෙනවා නම් අත්තානං උපමං කත්වා. තමන්ව තමා උපමාවට ගන්න ඕන. මං කැමති නෑ මට කවුරු හරි කරදර කරනවට. මම කැමති නෑ. මට බනිනවට මම කැමති නෑ බැනුම් ආන්න. මම කැමති නෑ ගුටි කන්න. මම කැමති නෑ නිඳා ලබන්න. ඒ වාගේ තමයි බල්ලා බලලා වුණත් කැමති නෑ ගුටි කන්න. උන්ටත් රිදෙනවා. අත්තානං උපමං කත්වා. තමන්ව උපමාවට ගන්න. උපමාවට අරගෙන අත්තානං තමන් තමන්ව දමනය කරන්න. තමන්ව දමනය කරගන්න ඕන. මේකට සිත පාලනය කරන්න ඕන. ඇලෙන් නැතුව ගැටෙන් නැතුව ජීවිතේ සමබර කරගන්න. ඇලීමත් වරදක් ගැටීමත් වරදක්. ඇලෙනකොට රාගය ඇති වෙනවා. ගැටෙනකොට වෛරය ඇති වෙනවා. මේ දෙක නිසාම සිත අපිරිසිදු වෙනවා. සිතට එන සිතිවිලි එක්ක රාග සිතිවිලි නැත්තම් ද්වේෂ සිතිවිලි. ඒකෙන් අර මිනිස්සයාගේ ලස්සන නැති කරලා දාන. පිටින් මොනතරම් ආලේප කරලා තිබුණත් ඇතුළ කනත්ති වාගෙන සත්තු අත්ත වාගෙන ගුණධර්මයෙන් තොරනම් එයා ඉස් කලයකට සමානයි. දැන් සමහර මැටි භාජන තියෙනවා. තීන්ත ගාලා එළියෙන් උපමට්ටම් දාලා කැටයන් දාලා ඇතුළේ එබිල බැලුවොත් ඇතුළේ මොකක්වත් නැහැ ඉස්. ඒවාගෙම පිටින් මනුස්සයා මොන මෝස්තර දැම්මත් ඇතුළෙ ගුණධර්ම නැත්තම් එයා ඉස් පුද්ගලයෙක්. වැඩක් නැහැ. මනුස්ස ධර්ම තියෙනවා. කරුණාව, අනුන්ගේ දුකකදී උණුවීම, කාගේ හරි දුකකට පීඩ වෙන්න පුළුවන්. අද ඒවා සමාජි බලාපොරොත්තු වෙන්න බෑ. එක පැත්තකින් පිහිට වෙන්න යන මිනිහා අමාරු වැටෙනවා. ඒම දෙයක්ත් තියෙනවා මේ රටේ. ඒ නිසා මිනිස්සු ආක බලාගෙන යනවා. අපි මොකටද ඉල්ලම් කන්නේ කියලා. ආක බලන් යනවා. නිරන්තරයෙන්ම අනුන්ට උපකාරයක්, වදයක් නෙමෙයි. අනුන්ට වදයක් වෙන්න නෙමෙයි කියන්නේ. අනුන්ට පිහිටක්. මුදිතාව සමාරු අනුන්ගේ දියුණුව දැකලා රීයට ඉතින් තමන්ගේ සිත නරක් කරගන්න. තමන්ගේ සිත ඉරිසියාවක් වෙනවා. තව කෙනෙක් කරන හොඳ වැඩක් දැකලා සතුටු වෙන්න බැරි නම් ඒකට මොකක් හරි කියනවා. දැන් බලන්න බණකට යනවා මාතුරු දෙන්නෙක් එක්ක. යනකොට තනිකර රත්තරම් පාටින් ඇස් දෙක රෑට දිලි මේ බලන්ඩ ලස්සන ලයිට් වලට බැබලෙනවා දිලිසෙන රත්තරම් පාටින් දේවාලයක් හදලා. මම මුලින් ඉතනදී පන්සලක් කියලා, පන්සල ළඟමයි තියෙන්නේ. හරිම ලස්සනයි. ඉතින් මං ඉතින් ඕක දැකලා කිව්වා හරි ලස්සනයි මාත්තු. වෙලාවකට යන්න ඕනේ බලන්න. දැන් නම් වෙලාව නැහැ. වෙලාවකට බෑලා බලන්න ඕනේ කියලා මං කිව්වා. කියනකොටම රිය පදවන කෙනා නෙමෙයි අනිත් එක්කෙනා කියනවා.
දන්නව දුක ඇදුව කවුද කියලා. අර මනුස්සය කිව්වා නෑ මන් දන්නේ. අරූබං කවුද? අරර බාර්කාරයා උතම ඇදී. ඔන්න බලන්න දැන් අපි අදපු එකා ගැන කතා කළාද? නෑ. අපි කතා කළේ ලස්සනයි දේවාලයක්. අර මනුස්සය බලන්න පැනලා කවුද ඇදුවේ, උගේ රස්සාව මොකද්ද? ඔන්න ගුණේ නසල දැම්ම. අපේ සිතේ ඇටි ටිකක් දියුණු වීගෙන යනකොට කියනවා කුඩු බිස්නස්, උන් තමයි අයිස් ගේන්නේ. දැක්කවාගේ අපි ඉබේම මේ සිතේ තියෙන ඉරිසියාව. අනුන්ගේ දියුණුව දැකලානේ සාදු සාදු තව දියුණු වෙච්චාවේ. තව යහපතක්ම වෙන්න ඕන. ඒ මිනිස්සුන්ට වරදින්න ඕන නැහැ. නොදුන්නට කමක් නැහැ. දියුණුව දැකලා සතුටු වෙන්න බැරි නම් ඒ තිරිසනෙක්. ලස්සන දැකලා සතුටු වෙන්න බැරි නම් ඌ කාක්කෙක්. කාක්කා තමයි ලස්සන නැති කරන්නේ. හොඳට අතු ගාලා තිබ්බම ඇවිල්ලා ඇදලා 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 ඔක්කොම කුණු ටික විසිරෝලා අවුස්සනවා. මනුස්සයෝම වෙන්න බෑ. මෛත්‍රී මෛත්‍රී කියලා කිව්වට කෝ අපේ මෛත්‍රිය? පොඩ්ඩ නැත්තං ගා ගන්න. අනික හරියට සොරකම. දැන් අපේ පළාත් ඉවරයි. මේ තරුණ ළමයි දැන් පස්සරයක් මගේ පන්සලට එකෙක් පැන්නා. රෑ දෙකයි තුනයි අතර පයින්නේ. කොයෙන් එනවද දන්නේ නැහැ. මේ තරුණ පොඩි එකෙක් තොප්පියකුත් දාගෙන අපි ඉතින් අපිට දෙකේ ඉඳලා ඇරලා ඉන්න පුළුවන්ද? මොකටද මේ ලබාගත් වටින තරුණ ජීවිතේ අර අයිස් නිසා දිරලා ගිහිල්ලා හැමදාම හොරකම් කරන්න බෑ. අවුවෙන දවසක් තියෙනවා. අවුවෙන වෙලාව ලේසි නෑ. එදාට ඔක්කොම ඉවරයි. ඒකයි කරන කලට පව මිහිරිය මිසේ ඔරා කනකොට මුලින් මුලින් අතට අවුවෙන දේ උස්සන් යනකොට ඒවා විකුණලා කුඩු ගානකොට අයිස් ගානකොට මී පැණි කනෝවාගේ රසයි. මදුවා මඤ්ඤති බාලු මෝඩකමේ ලක්ෂණේ තමයි පව්කම් කරනවා මී පැණි කනෝවාගේ. මී පැණි කනෝවාගේ හරියට පව්කම් කරන. ඒ නිසා කවදාරි විඳින්න වෙනවා. එදාට අඬලා වැඩක් නැහැ. වැඳලා වැඩක් නැහැ. දුවල වැඩක් නැහැ. මේ හැමදාම හොරකම් කරන්න බෑ. එළදෙනගේ තනපුඩුවෙන් කිරි ටික දෝපු ගමන් මී කිරි වෙන්නේ නැහැ. දෝපු ගමන් කිරි කන්න බෑ. බොන්න පුළුවන්. කිරි මිදෙන්න වෙලා යනවා. ඒ වාගේ තමයි පින වේවා පව වේවා කරපු ගමන් කාටවත් විපාක දීලා නැහැ. වෙලා යනවා. කල් වේලා බලලයි විපාක දෙන්නේ. මොකද ලෝකෙ දෙයියෝ කියලා කොටසකුත් ඉන්නවා. සැරයක් දෙකක් තුනක් සමාව දෙනවා. හැමදාම සමාව බලාපොරොත්තු වෙන්න බෑ. හැමදාම කරන්න බෑ. වතාවක් දෙකක් තුනක් සමාවක් තියෙනවා. ඒකේ තේරුම් නොගෙන ඒ වැඩේ නැවත නැවත කරනවා නම් අර සෝද සෝද මඩේ දානවා වගේ. වදින්න ගත්තොත් කොතනින් ඉවර වෙයිද දන්නේ. ඒ නිසා මිනිස්සයා මීමැස්ස වගේ හිටන්න ඕන. බලන්න මීමැස්ස යන්නේ ලස්සන මල්වලට, සුවඳ ඇති මල්වලට, පැණි තියෙන මල්වලට. මීමැස්ස යන්නේ ජරා ගොඩට, අසුචි ගොඩට යන්නේ නැහැ. නිලමැස්ස යනවා ඒ ගොඩට. මීමැස්ස යන්නේම පිරිසිදු තැනට.
තුඩෙන් ගෙනල්ල මී පැණි මී වදයක් හදනවා. ඒක ආරක්ෂා කරනවා. හොඳ සංවිධානයක්. ඉස්කෝලේ යනකොට උගන්නනවා කෘෂිකර්මයේ මී මැසි පාලනය කියලා පාඩමක්. රැජිනක් ඉන්නවා, සේනාවක් ඉන්නවා. උන් මී පැණිමයි දෙන්නේ. වෙන කිසි සතෙකුට දෙන්න බෑ මී පැණි. මී පැණි දෙන්නේ මේ මැස්සා, මී මැස්සා. වෙන කිසි සතෙකුට දෙන්න බෑ. මොනතරම් වටිනවද? ඖෂධයක්. දැන් ලංකාවේ මලුත් නෑ, මී මැස්සොත් නෑ, මී පැණිත් නෑ. දැන් ලංකාවේ තියෙන තරම් තියෙන්නේ ගංජාගයි මල්. ඒවා නීතිගත කරන්න කියලත් සමහරු කතා වෙනවා. ඒකෙන් මී පැණි ලැබෙනවා නම් වටිනවා. ඒකෙන් ලැබෙන්නේ මී පැණි නෙමෙයි. ඒක නිසා තරුණයන්ගේ ජීවිතය අන්ද මන්ද වෙලා යනවා. ඒක ඖෂධයක්, ඇත්ත කතාව. ඖෂධ භාවිතා කරන්න ඕනේ බොහොම පරිස්සමින්. දැන් බලන්නකො සමහර බීත් පෙත්ත රුපියල් 80යි 90යි, මේ පුංචි පෙත්ත රුපියල් 500ටත් තියෙනවා. මේකත් ඖෂධයක් නං. මිල වැඩි කරන්න ඕන. අධික මිලක්. ඖෂධේ වටිනකම එතකොටයි. මේක මේ නිකං මත්වෙන්න විතරක් භාවිත කරන්න මේක ගන්නවනะ. එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. මී මැස්සා මලෙන් පැණි ටික ගෙනල්ලා මී වදේ බැඳලා ඒක පාලනය කරලා අපිට දෙනවා මී පැණි. මේ පුංචි සතෙක්. මිල අධික රසම රස පැණියක්. ඌ අපිට දෙනවා. බලන් ඌගේ වටිනකම. ඌ තිරිසනෙක් වුණාට, පුංචි වුණාට ඌ මිනිස්සයා නැමැති අපිට දෙන්නේ මී පැණි. ඒ වාගේ මිනිස්සුත් හොඳ දේම බලන්න ඕන. හොඳ දේ මහගෙන ඉන්න ඕන. හොඳ ඇසුරක් ලබන්න ඕන. ආශ්‍රය කරන කෙනා ළඟ තියෙන ගුණ ටික, ගුණධර්ම එකතු කර ගන්න ඕන. ආශ්‍රය කරන කෙනා ළඟ තියෙන නරක ගති ඒවා එකතු කරන්නේ නැහැ. ඒවා අවශ්‍ය නැහැ. අර රස මී පැණි වාගේ හොඳ ගුණ වටින මිනිස්සු ඉන්නවා. පෛරු පාසනය කරන්න හොඳ මිනිස්සු මේ ලෝකෙ නැතුව නෙමෙයි. කතා කාරණා දන්න, ඉතිහාසය දන්න, පැරණි කතන්දර දන්න, අපේ රටේ ඉතිහාසය ගැන අවබෝධයක් තියෙන, බුද්ධාගම පිළිබඳ මනා දැනුමක් තියෙන, සූත්‍ර පිළිබඳ හොඳ අවබෝධයක් දැනුමක් තියෙන, වංශ කතා ගැන අවබෝධයක් තියෙන, දැනුමක් තියෙන ඒ අය ඇසුරු කරන්න ඕන. ඒ අය ළඟ තියෙන දැනුම අපි ගන්න ඕන. ඒ අයගේ තියෙන දැනුම අපි අරගෙන ඒකෙන් අපි පෝෂණය වෙන්න ඕන. ඒ වාරි රසයි මී පැණි වාගේ. ඒ අය එකතු කළෙත් උගත්තු ළඟට ගිහින්, ගුරුවරු ළඟට ගිහින් ඒ අය දැනුම එකතු කරගත්තා. ඒ අයගෙන් අපි ඒ දැනුම අරගෙන අපේ ජීවිතය අර්ථවත් කරගෙන අපිත් තව කෙනෙකුට ඒවා කියලා දීලා ඔන්න තරුණ පිරිස කළ යුතු වැඩ. තරුණය ඔක්කොම නරක නෑ. බෝධිසත්ව තරුණ පිරිසක් අපිට ඉන්නවා. මම මේ යන්න බොහොම ආසාවෙන් ඉන්නවා, වෙලාවක් නෑ. දැන් ඉස්සර වාගේම යන්නත් බෑ යාපනයේට. යාපනයේ විශ්වවිද්‍යාලේ ළමයි යාපනයේ දෙමළ විතරක් නෙමෙයි සිංහල, කතෝලික, මුස්ලිම් මේ ළමයි ඔක්කොම එකතු වෙලා යාපනයේ විශ්වවිද්‍යාලය ඇතුලේ ලස්සන පන්සලක් ඇදුවා. ඒ වගේම හොඳ කෝවිලයක් ඇදුවා. இந்து කෝවිලයක්, මේ පල්ලියක් ඇදුවා. කතෝලික දේවස්ථානේ කොටස් හතරම එක තැන. ඇත්තට මට ඉන්න දෙනවා නම් මගේ පන්සල බාර ගන්න කැමතියි.
මට ගිල ඉඳ පුළුවන්. තරුණ ළමයි ඒගොලන්ගේ ශ්‍රමය විවිධය ආධාර කලා එක තරුණය කියන අපි පී කැට උස්සංගිය බස්වලට කැට එකතු කළා. සමය ඔක්කොම අපේ තරුණයන්ගේ. විශ්වවිද්‍යාලයේ උගන්නන ආචාර්ය මාචාර්යවරු උපදෙස් දෙනවා. රජකාලෙන් පස්සේ යාපනයේ විශ්වවිද්‍යාලයේ පන්සලක් අදපු ඇටි. චෛත්‍යයක් හදලා සත්බුදුවරුන්ගේ රූපාදලා දැන් ධර්මශාලාව වැඩ තමයි දැන් ඉතිරි වෙලා තියෙන්නේ. සංඝාවාසයකුත් අදනවා. සංඝාවාසයක්. දානශාලාව අරීම වටිනවා. අරීම සතුටුයි. අරීම දෙක කහගෙන ඉන්නකොට පුදුම මේ තරුණ මනස ඔන්න. ඒ ඉගෙන ගන්න තරුණ ළමයි මීමැස් ඔවාගේ. හොඳ දෙයකටම යොමු වුණා. අර මලෙන් පැනිගත්තා වාගේ හොඳ දේ අරගත්තා. සමාජයට හොඳ දෙයක් දුන්නා. සරු ආගමික. කෝවිලෙත් බොහොම ලස්සනයි. අල්ලපු ඇටි. පන්සලේ පිරිත් දේශනා කරලා බුද්ධ පූජාව කරලා අර කෝවිලේ ළඟට ගිහිල්ලා කරණීය මත්ත කුසලේන පිරිත කියන්න. වරදින්නේ නැහැ. දෙයියෝ සතුටුයි. ඒ ආගම් අපිට ඇතුළට යන්න බෑ. එළියේ ඉඳලා කරන්න. අපේ ඉගෙන ගන්න ළමයි ඔවක් කරන්න. ක්‍රිස්තියානි පල්ලිය ළඟටත් ගිහිල්ලා කෑගාලා කරදර වෙන්න නෙමෙයි අනුන්ට. ඉත ඇතුළෙන්. කරණීය මෙත්ත සූත්‍රය කියලා. සියලු දෙනා සූපත් වේවා. වාද බේද නැති වේවා. නවක වදේ ඇති නැති වේවා. පෙළපාලි යන්න නොලැබේවා. උන්දට ඉගෙන ගන්න ලැබේවා. මුස්ලිම් පල්ලියේ එළියේ ඉඳගෙනත් කරණීය සූත්‍රය කියලා. සියල්ලෝම සූපත් වේවා. වාදයක් ભેදයක් මේ රටේ ඇති නොවේවා. සියල්ලෝ එක්සත් වේවා. ආගම අල්ලගෙන කෑ ගන්න එපා. ඔන්න සිත දමනේ නොකරපු කෙනා ආගම අල්ලගෙන. දැන් මේ දවස්වල කවුදෝ පාදර කෙනෙක් එයා ලෙඩු සනීප කරනවා. අරවා මේවා කරලා මා ප්‍රශ්නයක් රටිනුත් පැනලා දැන් එයා වයනවා. එයාට විරුද්ධව දැන් එක එක අය මේ උසාවි ගාන යනවා. තමන්ගේ ආගම උසස් කියලා කවුරුත් පිළිගන්නවා. මට මගේ ආගම උසස්. ඒ වුණාට මට අයිතියක් නැහැ වෙන කෙනෙකුගේ ආගමට නිඳා කරන්න. ඒක පහත් කරන්න මට බෑ. ඒ නිසා යාපනයේ විශ්වවිද්‍යාලයේ සිත දියුණු වුණා. සිත දියුණු වෙච්ච දරු පිරිසක් ඉන්නවා. ඒගොල්ලෝ ආදර්ශයක් දුන්නා. මෙන්න අපි සරු ආගමික සිද්ධාස්ථාන ඇදුවා. සංඝාවාසකුත් අදනවා. වස් කාලයක්වත් ගිහින් ඉන්න තියෙනවා නා. හරිම සතුටක්. ඒක ආහනකොට බලනකොට. ඒ නිසා සිත දියුණු වෙච්ච කෙනා ಜಾති ಜಾතියෙන් මත් වෙන්නේ නැහැ. ආගමෙන් මත් වෙන්නේ නැහැ. කුලයෙන් මත් වෙන්නේ නැහැ. ඒම වුණොත් ප්‍රශ්නයක්. අපේ රටට උනේ එකයි. හැමදාම අපි ඉන්නවයි කියලා හිතාගෙන ඉන්නවා. හැමදාම ඉන්න බෑ. මරණය කලින් කිය කියෙන්නේ නැහැ. මරණය මොන මොහොතේ මොන විදියට ඉද දන්නේ නැහැ. මා කෙරුම්කාරයෝ බලපුළුවන්කාරයෝ අයෝමිය පුරුෂයෝ යකඩ උසපුම් නාරපිපිල මලා. මේ ජිම් එකට ගිහිලා සෙල්ලම් කරලා අර වටිනම පිටියක බීලා කතා කරලා ගිය කොල්ල උදේ මැරිලා. මරණේමයි. නමුත් මත්තුනොත් මම සදාකල් ඉන්නවා. මම තමයි ඉන්න ඕන. මටයි පුළුවන්. බැරි වෙන දවසක් එනවා කියලා හිතන්නේ. ඒ නිසා රටක් වශයෙන් ගත්තොත් අපි බංකොලොත් වුණා. විනාශ වුණා. තරුණයන්ගේ ජීවිත අසරණ වුණා. කාලකන්ණි වුණා. පොඩි උන් මංමුලා වුණා. තාත්තට බෑ තම දරුවට ඕන කරන දේ සපයලා දෙන්න. ඒ නිසා ගෙදර සතුට නැති වුණා. රටකට වෙච්ච දෙයක්. මොනවද නැත්තේ මේ රටේ? දැන් මං කිව්වා අර ඔමාන් වල මොනවද කඳු තියෙන්නේ? කර්කස කඳු.
රෑ නමේ වෙන කොනුත් රස්නේ එලියකින්ද බෑ. දවල් දොලාට කඩටික ඔක්කොම වානවා නගරම පාලුයි. මොකෙක්වත් නෑ. ආය අතරාමාට අරින්න කඩයි ඉන්ඩ බෑ ගින්දර. කිසි දෙයක් නෑ. නමුත් දැන් ඒ මිනිස්සුත් පරිසරයට ආදරේ. ඒ නිසා ගස් වවන්ඩ පටන් ගත්තා. පාරි තියෙන ගස්වලට වෙනම මැසින්දාලා වතුරදාන. තනකොළ වවනවා. අපි තනකොළ නෙලනවා උන් තනකොළ වවනවා. මගේ ජීවිතේ මම මේ කියන්නේ. මේ අවුරුදු 23 වෙසක් පෝය දවසේ තමයි උදේ දවල් රෑ. මං හිතන්නේ ලක්ෂයකට වැඩිය මල් පූජ කළා. ලංකාවෙ නෙමෙයි. ලංකාවේ මට වෙසක් පෝයට ඔච්චර මල් ලැබිලම නැහැ. මල් වට්ටි එනවා තියනවා 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 ඉවරයක් නැහැ. කොයිද මේ ඔමාන් වල කාන්තාරේ මෙච්චර මල්? ඔන්න මල් වවලා දැන්. අරලිය තියනවා, දාස් පෙතිය තියනවා, රෝස මල් තියනවා, පිච්ච මල් තියනවා. පුදුම විදියට මල්. අපේ රටින් ගිහිලා සේවය කරන මිනිස්සු බුදුහාමුදුරු වෙනුවෙන් නෙලාගෙන ආවා. උදෙත් ඒ වාගේමයි. පූජාව තියන්නේ චෛත්‍යයට එක පූජාවක්, බෝධියට එක පූජාවක්, විහාරයට එක පූජාවක්, බුදු පිළිමයට තව පූජා, පූජාවල් අතරක්. මල් මල් පුදුම මල් ගොඩක්. ඒ වාසනාව මේ අවුරුදු ලැබුණා. ඒ මිනිස්සු ආදරේ පරිසරයට. වතුර නෑ නෑ කිව්වට මාව එක්කන් ගියා තරුණ ළමයි පිරිසක් නාන්න. විශාල කළු මේ ගලක් යට වතුර ගලා බයිනවා. ගඟක්. බොහොම ලස්සන පරිසරයක්. බලන්න එතන වෙච්ච දේ. එතන දැන් අපි පැම්පාසු වෙලා මේ ළමයිනුත් නාලා ගොඩට ආවා. දැන් අපි ළඟ තිබුණා බෑග් එකක්. ඒ බෑග් එකේ තිබුණේ අපේ රෙදි අරෝ මේවා තිබුණා. ඊට පස්සේ පළතුරු ටිකක් තිබුණා. පරණ වාහනේ යන නාකි මිනිස්සෙක් නතර කළා. බැස්සේ නෑ නතර කරලා අඬ ගැව්වා. අඬ ගාලකෝ නතන තියනවා කෝ විශාල කුණු බක් කිය. අපි කිව්වා මේක කුණු නෑ. ආ නැත්තම් හරි නැත්තම් මේ දාන්න බෑ. ඌගේ රටට ඔය ගඟට තියෙන ආසාව. අපි නනායිටපු යට කලිසමක් දාලා යනවා ගඟේම. ගල උඩම දාලා යන ඌගේ අඬවැයා එක. සබන්කොලේ, බෝතලේ, බීපු කෝප්පේ, කාපුවා ටික, සොපින් බෑග් ටික ඔක්කොම ගඟ ළඟ, වැව ළඟ, ගල්පඩෝ තුඩ. කවුරු හරි ගමේ එකෙක් ඇවිල්ලා කිව්වොත් ඔතන නෙමෙයි අතන කුණු බක්කි තියෙන්නේ දාපන් කිව්වොත් උඹේ වැඩක් පලා බලාගෙන පලයන් යකෝ උඹේ එනවද උඹේ අම්මගෙද කියලායි. නෑදිච්චකං. සිත දියුණු නෑ. සචිත්ත පරියෝ දපනන් තරුණ ළමයි සිතන්න. අර නාකි සීයා බෑග් එක විතරයි දැක්කේ. එතන අපේ මොකක්වත් නෑ. කිසි දෙයක් නෑ. කොල කෑල්ලක් නෑ. අතන තියෙන්නේකෝ මේ කුණු බාල්දිය. අපේ ගින් බලන්නකෝ වැවක් ළඟට. ගඟක් ළඟට යන්න. වැඩි ඕනේ නැ මූදු තීරයට යන්න. ප්ලාස්ටික් හොයා ගන්න පුළුවන්. ගෝනි ගන. බිව්වා විසිකලා. කවුරු හරි කිව්වොත් ඕ කොතන නෙමෙයි අර තිනු කුණු බක් කිය. මොකද ඉන්නේ ගා ගන්න එනවා. බීලා එමෙට යනම් බෝතලේ කඩාගෙන එනවා ඇනලා යන්න. උඹේ එනවාද යකෝ මට උගන්නන්න. උඹේ ගෙදර දැම්මද උඹේ අම්මගෙද කියලායි. ඔන්න සිතේ තියෙන අවලස්සන. අර බල්ලා වාගේ. සිත දියුණු වෙන්න දියුණු වෙන්න තමයි මිනිහා බැබලෙන්නේ. හොඳ උපදේශයක් දුන්නා මේකට කන් දෙන කම. ඒකටයි කීකරුකම කියන්නේ. අවවාදයකට නැමින්න ඕන. තම්බ. තම්බ කියන්නේ අකුසලයක්. මොකද කනුව වාගේ. ලයිට් කනුව දෙකට නමන්න බෑ. සමහර වෙනවා ලයිට් කනුව වාගේ. නමන්න බෑ. උපදේශයක් දෙන්න බෑ. වචනයක් කියන්න බෑ.
අම්මා තාත්තා කිව්වත් කවුරු කිව්වත් නැමෙන්නේ නැති ගතිය. ඒ නිසා ලෝකේ පාළි වෙච්ච සෑම බුදු කෙනෙක්ම අපිට වදාලේ සචිත්ත පරියෝදපණ. ඒ නිසා සුන්දර තරුණ වයස තරුණ ළමයි අද මාතෘකාව එකයි. ඇදෙන තරුණ පිරිසට ධර්මානුකූලව අවවාදයක් කරන්නලු මාතෘකාව. මං තරුණයන්ටයි කිව්වේ පොළොවට ආදරය කරන්න, ගඟට වැවට මූදට ආදරය කරන්න, ගාට කොළට ආදරය කරන්න. ඒව වනසන්නපා. පිරිසිදුකම ප්‍රධානයි. සෑම දෙයක්ම තාවකාලිකයි. මගෙන් පස්සේ එන පරපුරට මම යමක් ඉතිරි කරන්න ඕන. ආදර්ශමත් වෙන්න ඕන. දැන් යාපනයේ විශ්වවිද්‍යාලයේ ළමයි ඊළඟ එන දරුව ඊළඟට විශ්වවිද්‍යාලයට ඉගෙන ගන්න එනට ආදර්ශයක් වුණා. අපි ළඟ ආගම් ભેදයක් නැහැ. අපි ළඟ ಜಾති ભેදයක් නැහැ. ප්‍රශ්නයක් ඇති වුණොත් ඒ පිරිස ඒ ආගමික මධ්‍යස්ථානට එකතු වෙලා සාකච්ඡා කරමු. මොකද්ද අපි කළ යුත්තේ? රටේ ප්‍රශ්නයක් නම් අපි විසඳන්නේ කොහමද? පෙළපාලි ගිහිල්ලා කඳුළු ගෑස් කාලා අර බේරේ වැවේ නාලා හරියන්නේ නැහැ. හැම එකටම විසඳුමක් තියෙනවා. ඒ විසඳුම මුලින් තමන් සොයා ගන්න. සචිත්ත පරියෝදපණ. ඒ නිසා තරුණ වයස ලස්සනයි. ඒක කැත කරගන්න එපා. තරුණ ජීවිතයේ අර්ථවත් කරගන්න. ඔබත් සැනසෙන්න, පවුලත් සනසන්න, රටක් සනසන්න. තරුණයෝ එකතු වුණොත් ගමක් සනසන්න පුළුවන්. තමන් විතරක් සැනසিলা මදි. පරෝපකාරය කියන්නේ මා වටින දෙයක්. බුදුහාමුදුරුව වදාලා තමන්ටත් අනුන්ටත් වැඩ ඇති ජීවිතයක්. එමනම් දැන් කල්පනා කරන්න මගේ රට මගේ අම්මා වාගේ. මගේ අම්මා රට නම් රටේ ඉන්න අය ඔක්කොම මගේ සහෝදරයෝ වාගේ. ඒ නිසා බේදේපා බින්නේපා. දුර බලලා වැඩ කරමු.